සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ඉතින් පවුල් ජීවිතය කියන්නේ ලොකු ආදරවන්ත බැඳීමක්නේ. ඉතින් මේ පවුල් ජීවිතයට තමයි ගොඩක් වෙලාවට කෝසස් මොනවාක්වත් නැත්තේ මම වේලපෑන් කිව්වා වගේ. එතකොට මෝසස්ගේ නීතිය අනුව තිබිච්ච දේවල් අනුව ස්වාමින් වහන්සේ වෙතට ඇවිල්ලා පරිසරු ටික දෙනෙක් කතා කරනවානේ මොනවද කියන්නේ. ඔවුන් වහන්සේ කවට ඇවිල්ලා කියනවා පරිසරුන් වහන්සේ වෙතට පැමිණ ඔවුන් වහන්සේ වචනයකින් අල්ලා ගන්නා පිණිස යමෙකු විසින් කුමන කරුණක් නිසාවත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැයි උන් වහන්සේගේ නැසුව. උන්වහන්සේ උත්තර දෙමින් පටන් ගැන්මේ සිටම මෙවුම් කාර්යයන් පිරිමි ගැහෙන වශයෙන් මනුස්ස වර්ගය මව බව ඔබ කීවා නැද්ද? ඒ නිසා මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන බවත් ඒ යුවල එක්කෙනෙක් වන බවත් දෙවියන් වහන්සේ වදාළසේක. මෙසේ වූ එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුස්සයා වෙන්න කෙරේවා. දැන් බලන්න මේ තාත්තේ පුතේ දුවේ දැන් ආදරේදී දෙවියන් වහන්සේ එක් කරා නම් ඒක ආයේ කවුරුත් වෙන් කරන්න හොඳ නෑ කියලා කියනවා. දැන් හිතලා බලන්න ඔබව එකතු කරන්නේ දෙවියන් වහන්සේද යාළුවෝද? ඔබව එකතු කරන්නේ මේ මොහොතේදී ලෞකික වස්තුවක්ද නැත්නම් දෙවියන් වහන්සේද? ඔබව එකතු කරන්නේ මේ මොහොතේ සුරූපී පෙනුම නැත්නම් කඩවසම් ගතියද නැත්නම් දෙවියන් වහන්සේද? එනිසා දැන් මෙතන ආදරයේ ආරම්භ කරන විදිය, විවාහයේ ආරම්භ කරන විදියයි ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා තම පියාද මවද අතහැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔවුන් දෙදෙනා දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නෝය. දෙවියන් වහන්සේ එක් කළ අය මනුස්සයා වෙන්න කෙරේවා. බලන්න අම්මේ තාත්තේ පුතේ දුවේ, එතකොට ඔබේ මගේ ජීවිතයේ ඇතුලේ මේ ආදරය කියන දේවල් ගැන කතා කරත්, ආදරය දේශනා කරත්, ආදරය ජීවත් වෙන්න ඇදුවත් මේ මොහොතේදී ඊට වඩා ගැඹුරු නැද්ද? දේව අනුහසක් තුල නැමෙයිද මේකට තියෙන්නේ වටිනාකමක්? දේව අභිෂේකයක් තුල නැමෙයිද මේකට තියෙන්නේ වටිනාකමක්? දේව අනාවරණයන් තුල නැමෙයිද මේකට තියෙන්නේ වටිනාකමක්? මේ ආදරය කියන මහා බලවන්ත වචනයට අරුතක් දේව ආදරයෙන් මතු කරවලා දෙනවා. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ, ඔබේ ජීවිතය බොරුවට නාස්ති කරගන්න එපා. කාටවත් ඔබේ පවුල් ජීවිතය විරසක වෙන්න දෙන්න ඉඩ තියන්න එපා. ඩිවෝස් කරනවායි කියන වචනයෙන් තොලින් මුමුණන්න එපා. සමහර වෙලාවට පොඩ්ඩ බැරි වෙන්නද බෑ කියනවා, මම නම් යන්න යනවා බඩු ටිකක් අරගෙන අපේ අම්මලා ගෙදර යනවා කියනවා. නැත්තම් කියනවා ඔයා ඕන තැනකට යන්න, මට නම් ඔයා එපා වෙලා. මේ අපි ඩිවෝස් වෙමු. හැම දෙයකටම ඩිවෝස් වෙමු, ඩිවෝස් වෙමු, ඩිවෝස් වෙමුයි කියනවා. අම්මේ තාත්තේ පුතේ දුවේ, මේ වචනේ ඔබේ ජීවිතයට ආදරේ වචනයක් නෙමෙයි, දේව වචනයක් නෙමෙයි. ඒ නිසායි කතෝලික සභාව අනුමැතිය දෙන්නේ නැත්තේ මේ මොහොතේදී ඩිවෝස් එකකට, ඩිවෝස් එකකට යන්න එපා කියන්නේ. ඒ නිසා, මොකද ඒක නෙමෙයි ඔබේ ජීවිතය. දෙවියන් වහන්සේ එක් කළ අය මනුස්සයා වෙන්න නොකෙරේවා. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ, ඔබේ පුතාව ඔබේ දුවව කවදාක්වත් ඔහු ස්වාමි පුරුෂයාගෙන් භාර්යාවගෙන් වෙන් කරන්න එපා. ඔවුන්ගේ දුර්වලකම් තියේවි, අඩුපාඩුකම් තියේවි. නමුත් ඒව හදාගන්න උදව් කරනවා මිසක කියන්න එපා ඔයාට ඉන්න බැරනම් අපේ ගෙදරට එන්න, ඔයා අපිට ලොකු නෑ. කිසිම දවසක ඒ යෝජනාව දෙන්න එපා. දවසක් දෙකක් යනකොට, මාසයක් තුනක් යනකොට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න අවශ්‍ය වෙන මාවත් එලිපෙහෙලි වේවි. ඒ නිසා ආදරය තිබුණොත් ප්‍රශ්න විසඳෙනවා. ආදරය වෙනුවට කේන්තියයි වෛරයයි මතුවෙන නිසා තමයි ප්‍රශ්න විසඳෙන්නේ නැත්තේ. ඒ නිසා මේ මොහොතේදී ඇවිලෙන ගින්නට පිදුරු දාන අය ඕනතරම් ඉන්නවා. පුළුවන් තරම් තවත් අඩුපාඩුකම් හොයාගෙන ඇවිල්ලා කියනවා මේ මෙතනත් මේ වගේ එකක් වෙලා, මෙහෙමත් වෙලා, මෙහෙමත් වෙලා, මෙහෙමත් වෙලා කියලා. අම්මේ තාත්තේ පුතේ දුවේ ආදරයටද නෑ. ඒ නිසා ඔබේ ජීවිතයේ ඇතුලේ ආදරය කියන දේ මතුවෙද්දී, ආදරය කියන දේ ගොඩනැගෙද්දී, ආදරය කියන දේ ලස්සන වෙද්දී ඔබේ ජීවිතයට
අනිත් අයට ඇඟිලි ගහන්න ඉඩ තියන්න එපා. එනිසා භාර්යාවට සමාව දීලා, ස්වාම පුරුෂයාට සමාව දීලා, අම්මට අතර සමාව දීලා, මේ ඔබේ දරුවන්ට සමාව දීලා, මේ පවුල ඇතුලේ තියෙන කුටුම්බේ ඇතුලේ තියෙන දේවිකත්වය රැකගන්න. එදාට ඔබට තේරේවි පවුල් ජීවිතය කියනවා උදේ හරි සුන්දරයි. ඒ සුන්දර වෙන්නේ ඔබ ආදරය කරනකොට, පරිත්‍යාගශීලීව ආදරය කරද්දී. You all are going to become living saints. ජීවමාන ජීවතුන් අතර ඉන්න ශුද්ධවන්තයෝ බවට පත්වේවි. චෙසුපීටයි.